අයිබෝන් එච්.එච්.කී කියුරි channel එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ ඔයගොල්ලෝ මේ වෙනකොට දන්නව ඇති ත්‍රිරෝදවත පාවිච්චි කරන කට්ටියට. ඉතින් මේ වෙනකන් දීලා තිබ්බ ලීටර 5ක ඉන්ධන කෝටාවක් විතරයි. ඉතින් ඒක මදි කියලා ඒගොල්ලෝ ගොඩක් පැමිණිලි කරලා එහෙම තිබ්බා. ඉතින් ඒ හින්දම ඒ කියන්නේ අර වෘත්තීය වශයෙන් ත්‍රිරෝදවත පදින කට්ටියට ඉතින් ලීටර 10ක ප්‍රමාණයකින් වැඩි කරන්න ඒ තෙල් කෝටාව තීරණය කරලා තියෙනවා. ඉතින් ඒකට ඔන්ලයින් රෙජිස්ටර් වෙන්න ඒගොල්ලෝ සයිට් එකක් එහෙම දීලා තියෙනවා. ඉතින් අද මම ඔලුත් එක්ක කතා කරන්න යන්නේ සයිට් එකට ඔයගොල්ලෝ ලොග් වෙන්නේ කොහොමද කියලා. ඉතින් ගොඩක් කට්ටිය ගැන දන්නේ නැති හින්දා ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යන්. ඉතින් ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ ඔයගොල්ලෝ ඉන්ටර්නෙට් බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න ඕනේ. ඉතින් මම මේ විදිහට මගේ ඉන්ටර්නෙට් බ්‍රවුසර් එකක් ඕපන් කරගන්නවා. ඉතින් ඔයගොල්ලන්ට මම කියන්න ඕනේ ඔයගොල්ලෝ ඔයගොල්ලන්ට ඉන්ටර්නෙට් යන්න පුළුවන් ඕනම බ්‍රවුසර් එකක් මෙතනදී සිලෙක්ට් කරගන්න කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලෝ පේනවා මේ විදිහට දැන් ඉන්ටර්නෙට් බ්‍රවුසර් එක ඕපන් වෙනවා. ඉතින් ඔයාලා මේක මේ සර්ච් බාර් එකේ ඔයගොල්ලෝ පේනවා සර්ච් ඕ එන්ටර් URL කියලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ මෙතනදී මේ මං www. ඉතින් ඔයගොල්ලෝ පේනවා wptaxi.lk කියලා ඔයගොල්ලෝ ඒ විදිහට සර්ච් කරගන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ පේනවා මම මෙතනින් ටයිප් කරගන්න එක www.wptaxi.lk කියලා. ඊට පස්සේ මේ විදිහට රිසල්ට් එක නේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ටික වෙලා අප්ලෝඩ් වෙලා මේ විදිහට වෙල්කම් ටු නැෂනල් ත්‍රී වීල් රෙජිස්ට්‍රේෂන් කියලා තියෙනවා. ඔයගොල්ලෝ උඩ පේනවා ඉංග්‍රීසි සිංහල තමිල් කියලා තියෙනවා. ඒක දෙමළ එකෙන් තියෙන එක. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් එතනින් භාෂාවන් වෙනස් කරගන්න. ඉතින් මෙතනදී තමයි අපි මෙතන රෙජිස්ටර් වෙන්න ඕනේ. ඉතින් මේක රෙජිස්ටර් වෙලා තමයි අපි හදාගන්න ඕනේ අපිට ඒ තේ ෆෝටෝ ලබා ගන්න. අපි රෙජිස්ටර් වෙන්නේ මුලින්ම රෙජිස්ටර් වෙන්න පුරවන්නේ මෙතනින් තමයි. ඉතින් මේක ඉතින් ඕගොල්ලෝ පේනවා මේ සිංහල භාෂාවට වෙනස් කරපුවා. මේ විදිහට සිංහලෙන් තීරෝද රටට යදුලියා ගොන්ජි සඳහා සාධනය පිළිගන්නවා කියලා තියෙනවා. ඉතින් මේ විදිහට මම සිංහලකින් ඕගොල්ලෝ පේනවා ඉංග්‍රීසියකට දාපුවාම ඒගොල්ලෝ ડોකියුමන්ට්ස් රික්වයර්ඩ් ෆෝර් රෙජිස්ට්‍රේෂන් කියලා දෙනවා. ඉතින් ඒ කියන්නේ මෙතෙන්දි මේක රෙජිස්ටර් වෙන්න අපිට අවශ්‍ය වෙන ડોකියුමන්ට්ස් ටික තමයි මෙතෙන්දි ඕගොල්ලෝ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් වැඩි කතා නැතුව මම මේ සිංහලකින් ඕගොල්ලෝ පෙන්වන රියදුරු බලපත්‍රය, රක්ෂණ සහතිකයේ ආදායම් බලපත්‍රය, වාහනේ ඡායාරූප, ජාතික හැඳුනුම් පත්‍රයනේ. ඉතින් මම මෙතෙන්දි මේ රෙජිස්ටර් කියන ක්ලික් කරගත්තාම මුලින්ම අපිට එනවා ජංගම දුරකථන අංකයක් ගහගන්න. ඉතින් ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ ෆෝන් නම්බරය ගහගන්න මෙතනදී. කාගුණත් අවුලක් නැති මෙතනදී කියන්නේ තමන්ගව තියෙන ෆෝන් නම්බරයක් ගහන්න. මොකද මේගොල්ලෝ කෝඩ් එකක් කියනවා මේ නම්බරේට. ඉතින් මම මේ විදිහට මෙතනදී කෝඩ් නම්බරය ගහගන්නවා හරියටම. ඊට පස්සේ ඔයගොල්ලෝ පේනවා පල්ලෙහැන් යොමු කරන්න කියලා තියෙනවා. ඉතින් සිංහල භාෂාව තෝරගත්ත නිසා තමයි මෙතනදී මේ යොමු කරන්න කියලා එන්නේ. නැත්නම් ඉතින් ඉංග්‍රීසි භාෂාව තෝරගත්තොත් ඉතින් ඕගොල්ලන්ට වෙනම විදිහකට මෙතනදී එන්ටර් කියලා ඇති. මම මේ විදිහට මෙතනදී යොමු කරගන්න කියලා ක්ලික් කරගන්න. ඉතින් දැන් මෙතනදී අපිට අංක 4කින් කෝඩ් එකක් ඒගොල්ලෝ එවනවා. ඉතින් OTP කෝඩ් එකක් එවනවා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. දැන් මේ විදිහට කෝඩ් එකක් ආවා. ඉතින් මේ කෝඩ් එකේ තියෙන අංක 4 ඔයගොල්ලෝ හරියට මේ විදිහට ගහ ගන්න ඕනේ. ඉතින් ඒක අන්තිමට හරියටම මේ විදිහට ගහගන්න. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතෙන් තහවුරු කරන්න කියලා තියෙනවා. මේ විදිහට කෝඩ් එක ගහගත්තාම ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් දිස්ත්‍රික්කයේ පොලිස් කොට්ටාසයේ පදිහේ ලේකම් කොට්ටාසය සහ පළාත් පාලන ආයතනය තෝරන්න වෙනවා. ඉතින් මෙතනින් පළවෙනි එක දිස්ත්‍රික්කයේ තෝරන්න තියෙන ඉතින් මම මේ විදිහට ගම්පහ කියලා තෝරගන්නවා. ඉතින් ඊළඟට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් පොලිස් කොට්ටාසය කියලා තියෙනවා. ඉතින් ඒක ගම්පහ කියලා තමයි මම තෝරගන්නේ. ඉතින් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඉතින් මේ දේවල් ඉතින් ඔයගොල්ලෝගේ පැත්ත කොහොමද කියලා. ඉතින් මම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය මේ විදිහට පුරව ගන්නම්. ඉතින් ඊළඟ පළාත් පාලන ආයතනය මොකක්ද කියලා තමයි අහන්නේ. ඉතින් ඒකත් මම මේ විදිහට සිලෙක්ට් කරගන්නවා. ඊළඟට කියලා තියෙන්නේ ඊළඟ කියලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ නෙක්ස්ට් කියන එක. ඉතින් ඊළඟට මේ පෞද්ගලික තොරතුරු තමයි ඉතින් පුරවන්න තියෙන්නේ මුල් නම. ඉතින් ඕවට මුල් නම පුරව ගන්න ඕනේ එක තනි නමක්. ඊළඟට අවසන් නම ඔයගොල්ලෝ මේ විදිහට පුරව ගන්න. ඉතින් ඊළඟට ජංගම දුරකථන අංකය පුරවන්න දෙයක් නැහැ. ඉතින් අපි කලින් අහපු ජංගම දුරකථන අංකය මේ විදිහටම තියෙනවා. ඉතින් ඊළඟට විද්‍යුත් ලිපිනේ ඊමේල් එක ඔයගොල්ලන්ට තියෙන ඊමේල් එකක් හරි ඊමේල් එකක් හරි පුරව ගන්න ඕනේ. ඉතින් ඒක අනිවාර්ය නැහැ. ඔයගොල්ලන්ට කැමති නම් මෙතනදී ජීමේල් එකක් නොදා ඉන්නත් හැකියාවක් තියෙනවා. ඉතින් අයි වුණාට ඔයගොල්ලන්ගේ ප්‍රයිවසි එකට හොඳයි. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යෙන් මෙතනදී විද්‍යුත් ලිපිනයක් ඊමේල් ලිපිනයක් මෙතනදී දාගන්න ඕනේ. ඉතින් ඒක මේ විදිහට දාගත්තාන් පස්සේ ඔයගොල්ලන්ට ලිපිනය ගහ ගන්න තියෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ ඇඩ්‍රස් එක ඊට පල්ලෙහා බාරකේ තියෙන ඔයගොල්ලන්ගේ ඇඩ්‍රස් එක. ඉතින් මේ ඇඩ්‍රස් එකත් ඔයගොල්ලෝ හරියට ගහගන්න. ඉතින් මම තාම මගේ මේල් එක හරියට ගහගත්තේ නැහැ. ඉතින් මම දැන් මේ මේල් එක ගහගෙන ඉවරයි. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඊළඟට ලිපිනය කියලා තියෙනවා. ඒකේ පේලි 1 කියලා තියෙනවා. ඉතින් පේලි 2 කියලා. ඉතින් දෙවෙනියට තව බාරයක් තියෙනවා. ඉතින් මෙතනදී ඔයගොල්ලෝ ඔයගොල්ලෝගේ ඇඩ්‍රස් එක කොටස් දෙකකට බෙදලා කැමති විදිහකට මෙතනදී ගහ ගන්න ඕනේ. ඉතින් මම මේ විදිහට මගේ ඇඩ්‍රස් එක මේ විදිහට ටයිප් කරගන්න. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝගේ ඇඩ්‍රස් එක කොටස් දෙකකට බෙදාගෙන ඔයගොල්ලෝ මෙතනදී මේ පේලි 2 කියන එකෙත් හරියට ටයිප් කරගන්න. මම මේ විදිහට ටයිප් කරගත්තා. ඊළඟට ඔයගොල්ලෝ ස්ත්‍රී පුරුෂ භාවය තෝරන්න තියෙනවා. ගැහැණුදු පිරිමිදි කියලා තියෙනවා. ඔයගොල්ලෝ මෙතනදී ඒක තෝරගන්න. ඊළඟට ඔයගොල්ලෝගේ උපන්දිනය මෙතනදී සිලෙක්ට් කරගන්න. ඉතින් ඔයගොල්ලෝ පේනවා මම මේ විදිහට සිලෙක්ට් කරගත්තා. ඉතින් ඔයගොල්ලොත් හරියට සිලෙක්ට් කරගන්න ඔයගොල්ලෝ උපන්දිනය. ඊළඟට ඔයගොල්ලෝ පේනවා ජාතික හැඳුනුම්පත් අංකය කියලා තියෙනවා.
ඉතින් මෙතනදී ඔයගොල්ලෝ ජාතික හැඳුනුම්පත් අංකය තමයි ඔයගොල්ලෝ මෙතනින් ටයිප් කරගන්න ඕනේ මම මෙතන මගේ ජාතික හැඳුනුම්පත් අංකය ටයිප් කරගන්නයි ඉතින් ඔයගොල්ලෝ ඔයගොල්ලෝගේ ජාතික හැඳුනුම්පත් අංකය ටයිප් කරගන්න ඉතින් ඊළඟට ඔයගොල්ලෝ රියදුරු ඡායාරූපයේ ඉදිරිපස ඒකේ රියදුරු ඡායාරූපයේ ෆොටෝ එකක් මෙතනදී ඒගොල්ලන්ට අප්ලෝඩ් කරගන්න කියනවා ඉතින් මෙතනදී ඔයගොල්ලෝගේ මෙතන චූස් ෆයිල් කියන එක ක්ලික් කරගත්තාම ඔයගොල්ලෝගේ ගැලරි එක ඕපන් වෙයි. ඒ කියන්නේ ඔයගොල්ලෝගේ ෆයිල්ස් ඕපන් වෙයි. ඔයගොල්ලෝගේ ෆොටෝ එක තියෙන තැන ඔයගොල්ලෝ හරියට සිලෙක්ට් කරගෙන මෙතනදී අප්ලෝඩ් කරගන්න. ඉතින් හරියටම මුලින් අප්ලෝඩ් කරන්න ඕනේ ඔයගොල්ලෝගේ ජාතික හැඳුනුම්පත් අංකයේ. ඒ කියන්නේ ජාතික හැඳුනුම්පතේ නෙමෙයි රියදුරු බලපත්‍රය. රියදුරු බලපත්‍රයේ තමයි ඔයගොල්ලෝ පළවෙනි ෆොටෝ එක යවන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ජාතික හැඳුනුම්පතේ ඉදිරිපස ෆොටෝ එකක් තමයි ඊළඟකට යවන්න ඕනේ. මම ඉදිරියට ආපහු හිට් කරගෙන මේ ඉදිරියට ආපහු යවනවා. ඉතින් ඊළඟට ඔයගොල්ලෝ වෙන ජාතික හැඳුනුම්පතේ පසුපස කියලා තියෙනවා. ඉතින් තුන්වෙනියට යවන්න ඕනේ ජාතික හැඳුනුම්පතේ පසුපස කොටසේ ෆොටෝ එකක් තමයි යවා ගන්න ඕනේ. මම ඉදිරියට ආපහු සිලෙක්ට් කරගන්නවා. ඉතින් සිලෙක්ට් කරගෙන මම ආපහු යවනවා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලගේ ගැලරි එක ඕපන් කරගෙන ඔයගොල්ලෝ මේ ඉදිරියට හරියට ෆොටෝ එක සිලෙක්ට් කරගන්න. ඉතින් ඊළඟට රියදුරු බලපත්‍ර අංකය කියලා දෙනවා. ඉතින් ඔයගොල්ලෝගේ ලයිසන් එකේ තියෙන අංකය තමයි ඔයගොල්ලෝ ගහන්න ඕනේ. එක්සැම්පල් එකක් විදිහට ඒගොල්ලෝ අකුරුකුත් එක්ක ඉලක්කම් 7ක් දීලා තියෙනවා. ඉතින් මේක තමයි ඔයගොල්ලෝ හරියටම ටයිප් කරගෙන යවන්න ඕනේ ඔයගොල්ලන්ට. ඉතින් මම මේ විදිහට ටයිප් කරගන්නවා. ඉතින් ඒ කියන්නේ දැන් නම් මම ටයිප් කරගත්තේ නැහැ. ඉතින් ඊළඟට ඔයගොල්ලෝ රියදුරු බලපත්‍රයේ කල්ලිකුත් වෙන දිනය ඔයගොල්ලන්ට පේනවා. ඉතින් මෙතනදී ඔයගොල්ලෝ රියදුරු බලපත්‍රයේ කල්ලිකුත් වෙන දිනයත් ගහ ගන්න ඕනේ. ඉතින් මම මෙතනදී රියදුරු බලපත්‍ර අංකය ගහ ගන්නවා. ඉතින් ඔයගොල්ලන්ට ඒක පේන්නේ නැතුව ඇති. ඉතින් මම ඒක ස්කිප් කරලා තමයි ගහගත්තේ. ඉතින් ඊළඟට ඔයගොල්ලෝ මේ කල්ලිකුත් වෙන දිනය හරියට සිලෙක්ට් කරගන්න මෙතනදී. ඉතින් සමහර අය කියන්නේ පරණ ලයිසන් එක තියෙන කෙනෙක්ට නම් ඒකේ කල්ලිකුත් වීම දිනයක් නැතුව ඇති. එතකොට ඔයගොල්ලෝ පේනවා අපේ දිනේ සිලෙක්ට් කරන්න තියෙන තැන පල්ලෙහ තියෙනවා ටික් එකක් දාගන්න මගේ බලපත්‍රේ කල්ලිකුත් වෙන දිනයක් නොමැත කියලා. ඉතින් ඔයගොල්ලෝ ඒක ක්ලික් කරගන්න. ඉතින් ඊළඟට රියදුරු බලපත්‍රයේ ඉදිරිපස ෆොටෝ එකක් ගන්න තියෙනවා චූස් ෆයිල් කියලා ඔයගොල්ලෝ පේනවා ඇති. ඉතින් එතකොට ආපහු ගැලරි එක ඕපන් වෙනවා. ඉතින් මෙතනදී ඔයගොල්ලෝ ආපහු ෆොටෝ එකක් සිලෙක්ට් කරගෙන යවන්න. ඉතින් ඊළඟට රියදුරු බලපත්‍රයේ පසුපස එකේ ෆොටෝ එකක් ගන්න තියෙනවා. ඉතින් ඒකටත් ඔයගොල්ලෝ ෆයිල් එක සිලෙක්ට් කරගෙන මේ විදිහට යවන්න. ඉතින් තමන්ගේම වාහනයක්ද කියලා අහලා තියෙනවා. ඔව් නැහැ කියන එක ඔයගොල්ලෝ සිලෙක්ට් කරගෙන ඔයගොල්ලෝ මෙතනදී නෙක්ස්ට් කරගන්න ඕන ඊළඟ කියන එකට. ඉතින් ඊළඟට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතනදී වාහනේ තොරතුරු තමයි ඒගොල්ලෝ ඊළඟට අහලා තියෙන්නේ. ඉතින් මෙතනදී ට්‍රක් අංක තහඩුවේ අංකයේ තීරෝදර අතර අංක තහඩුවේ කියන්නේ ඔයගොල්ලන්ගේ නම්බර් ප්ලේට් එකේ අංකය තමයි ඔයගොල්ලෝ මෙතනදී මේ විදිහට යවන්න ඕනේ. ඉතින් ඉංග්‍රීසි අකුරු ටික මුලින් ගහ ගන්න ඕනේ. ඉතින් ඊළඟට අපහු අංක ටික ගහ ගන්න ඕනේ. අංක හතරක් ගහ ගන්න ඕනේ. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ නම්බර් ප්ලේට් එකේ තියෙන අංක ටික මේ විදිහට හරියට ගහන්න ඕනේ. ඊළඟට නිෂ්පාදිත වර්ෂය මෙතනින් තෝරන්න ඕනේ ඔයගොල්ලෝ. ඔන්න වෙනවා මේ විදිහට 1980 ඉඳන් පල්ලෙහාට ඒ කියන්නේ 2022 වෙනකම්ම තියෙනවා මෙතනදී. ඉතින් ඔයගොල්ලෝගේ හරියටම ඔයගොල්ලෝ මෙතනදී අවුරුද්ද තෝරගන්න. ඉතින් ඊළඟ නිෂ්පාදකයා TVS ද බජාජ් ද පියාජියෝ ද කියලා අහන දේ තුන තමයි ඉතින් ලංකාවේ තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මෙතනදී හරියට සිලෙක්ට් කරගන්න එක. ඉතින් මාදිලිය අහලා තියෙනවා. ඉතින් බජාජ් 2 ස්ටොක් ද ඒ විදිහට 4 ස්ටොක් ද ඒ විදිහට ඒගොල්ලෝ අහලා තියෙනවා. ඉතින් ඊළඟට ආදායම් බලපත්‍රයේ කල්ලිකුත් වෙන දිනය ඔයගොල්ලෝ මෙතන සිලෙක්ට් කරගන්න ඕනේ. ඔයගොල්ලන්ගේ ආදායම් බලපත්‍රයේ කියන්නේ රෙවෙනියු ලයිසන් එකේ ඔයගොල්ලෝ ඒක සිලෙක්ට් කරගන්න. ඊළඟට ආදායම් බලපත්‍රයේ ඉදිරිපස ෆොටෝ එකක් යවන්න ඕනේ ඔයගොල්ලෝ. ඒකේ ෆොටෝ එකක් ඔයගොල්ලෝ මේ විදිහට අප්ලෝඩ් කරගන්න. ඊළඟට වාහන රක්ෂණයේ කල්ලිකුත් වෙන දිනය, කියන්නේ ඉන්ෂුරන්ස් එක ඔයගොල්ලන්ගේ එක්ස්පයර් වෙන ඩේට් එක ඇති ඔයගොල්ලන්ගේ ඉන්ෂුරන්ස් කාඩ් එකේ. ඉතින් මේක ඔයගොල්ලෝ ඉන්ෂුරන්ස් කාඩ් එක බලාගෙන ඔයගොල්ලන්ගේ එක්ස්පයර් ඩේට් එක මෙතනදී සිලෙක්ට් කරගන්න හරියට. ඉතින් වාහන රක්ෂණයේ ඉදිරිපස ෆොටෝ එකක් යවන්න ඕනේ. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ වාහනේ ඉන්ෂුරන්ස් කාඩ් එකේ ඉදිරිපස ෆොටෝ එකක් යවන්න. ඉතින් ඒ වගේම ඔයගොල්ලන්ට ට්‍රක් රථයේ ඡායාරූපයක් ඉදිරිපස, ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ එළියේ ඉඳන් ඔයගොල්ලන්ගේ වාහනේ, කියන්නේ වීල් එකේ එළියෙන් ගන්න ෆොටෝ එකක් ඔයගොල්ලෝ යවන්න ඕනේ. ඉතින් ඊළඟට ඔයගොල්ලන්ට පේන ට්‍රක් රථයේ පැති, ඒ කියන්නේ පැති පෙනුම, ඒ කියන්නේ පැත්තෙන් බලද්දී ඔයගොල්ලන්ගේ කොහොමද කියලා ෆොටෝ එකක් යවන්න ඕනේ. ඉතින් ඊළඟට ඔයගොල්ලන්ගේ ත්‍රීලර් එකේ ඇතුළෙන්, ඒ කියන්නේ ඇතුළේ ෆොටෝ එකකුත් යවන්න ඕනේ. ඒ කියන්නේ ඒගොල්ලෝ එකෙන් ඩෙන්ටිෆයි කරගන්නවා ඇති ඔයගොල්ලන්ගේ මේ කියන්නේ ත්‍රීලර් එක කොහොමද කියලා. ඉතින් මෙතනදී ඊට පස්සේ ඕන්ට ඉතින් යොමු කරන්න කියලා ඔයගොල්ලන්ට පේනවා ඇති අන්තිමට තියෙනවා. ඒ කියන්නේ ආපසු ගියොත් ඔයගොල්ලන්ට ආපහු සිලෙක්ට් කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ වැරදි දෙයක් මෙතනදී සිලෙක්ට් කරගත්තා නම් ඉතින් මෙතනදී යොමු කරන්න කියලා තියෙනවා ඔයගොල්ලන්ට පේනවා ඇති. ඉතින් මේ කළු පාඩේ ක්ලික් කරගෙන ඔයගොල්ලෝ යොමු කරන්න කියන එකෙන් යොමු කරායින් පස්සේ අපි බලමු කොහොමද මෙතනදී එන්නේ කියලා. ඔයගොල්ලන්ට පේනවා තීරෝදර අතර රියදුරු ලියාපදිංචි වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. ඔබේ තොරතුරු ලබා දීම පිළිබඳව ඔබට ස්තුතියි. ඔබගේ ප්‍රොෆයිලය තහවුරු කිරීමට SMS පණිවිඩයක් ඔබට ලැබෙනවා ඇත කියලා තියෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලෝගේ ඩෙන්ටිෆයි කරගෙන ඔයගොල්ලෝගේ ඔයගොල්ලන්ට ඊළඟට ලින්ක් එකක් එවයි. ඉතින් ඒගොල්ලෝ ඉතින් ඒ ලින්ක් එක හරහා ගියම තමයි ඔයගොල්ලන්ට ඔයගොල්ලෝගේ අර ෆෝටෝ එක හරි ගස්ස ගන්න පුළුවන් වෙන්නේ.
ඉතින් අද මම ඔයගොල්ලෝත් එක්ක කතා කරන්න හිටියේ මේ දේවල් ගැන තමයි. ඉතින් අපේ channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. ඉතින් මේ වෙනකොට මම giveaway එකක් දෙනවා. ඉතින් subscribe 2000 පහු වෙච්ච නිසා ඉතින් අනිවාර්යෙන් ඒ giveaway එකටත් join වෙන්න. ඉතින් මම පල්ලෙහා තියෙන පළවෙනි comment එකෙන් pin කරලා දාලා තියන්නම් මේ video එකේ link එකත්. ඉතින් අනිවාර්යෙන් රුපියල් 5000ක් දිනා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට මේ giveaway එකට join වෙනොත්. ඉතින් අද මම ඔයගොල්ලෝත් එක්ක කතා කරන්න හිටියේ මේ දේවල් ගැන තමයි. ඉතින් අපිත් එක්ක වුණු ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.